ආයුබෝවන්, තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බෞද්ධ සංස්කෘතිය දෙවැනි පරිච්ඡේදයේ 12 වෙනි කොටස. අපි මේ කොටසේදී සාකච්ඡා කරනවා ගිලානෝපස්ථානය පිළිබඳ පවතින සිරිත් විරිත්, උපස්ථායකයා තුළ තිබිය යුතු ගුණාංග, උපස්ථානයට යෝග්‍ය ගිලන් පුද්ගලයන් කවුද කියලා, බෞද්ධ රජවරුන්ගේ සෞඛ්‍ය සේවා පිළිබඳව සාකච්ඡා කරනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් තමයි මේ පාඩම් සාකච්ඡාවන් සිද්ධ කරන්නේ. ඉතින් අපේ නාලිකාවේ පළවෙනි වීඩියෝ සියල්ලක්ම නැරඹීම සඳහා මේ විදිහේ සලකුණක් සමග යටින් subscribe කියලා බටන් එකක් තියෙනවා, ඒක ඔබන්න. ඒත් එක්කම බෙල් අයිකන් එකක් එනවා. ඒ බෙල් අයිකන් එකත් තිබුවට පස්සේ ඔබට පුළුවන් අපේ නාලිකාව සමග සම්බන්ධ වෙන්න. අපි එකතු කරන පාඩම් සියල්ලක්ම ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩ මගින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එන අපි බලමු ගිලානෝපස්ථානය පිළිබඳ සිරිත් විරිත් මොනවද කියලා. බලමු කොහොමද මේ කොටසේ තොරතුරු සාකච්ඡා වෙලා තියෙන්නේ කියලා. ඉතින් ගිලනුන්ට උපස්ථාන කිරීම බෞද්ධයෙකුගේ උසස් චාරිත්‍ර ධර්මයක් මෙන්ම එය උසස් සමාජ සේවයක් ද වන්නේ. ගිලනුන්ට උපස්ථාන කිරීම බෞද්ධයෙකුගේ උසස් චාරිත්‍ර ධර්මයක් සිරිතක්. අනිවාර්යයෙන්ම ලෙඩ වුණාට පස්සේ තමන්ගේ හිතවතුන්ට, දෙමව්පියන්ට, සිස්ස බාලාදීන්ට අනිවාර්යෙන් උපස්ථාන කළ යුතුයි. ඒක උසස් වූ චාරිත්‍රයක්, සිරිතක් විදිහට බෞද්ධ සමාජයේ පිළිගන්නවා. ඒ වගේම උසස් සමාජ සේවයක්, උසස් සමාජ සේවයක් විදිහටත්, ඊට අමතරව උසස් චාරිත්‍රයක් විදිහටත් මේ ගිලනුන්ට උපස්ථාන කිරීම බෞද්ධ සමාජයේ පිළි අරගෙන තියෙනවා. උසස් චාරිත්‍ර ධර්මයක්, උසස් චාරිත්‍ර ධර්මයක් විතරක් නෙවෙයි, උසස් සමාජ සේවයක් විදිහටත් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම ගිලානෝපස්ථානයේ යෙදී භික්ෂූන්ට ආදර්ශයේදී හැම භික්ෂුවකටම ගිලානෝපස්ථානයේ යෙදීමට අනුදැන වදාළ සේක. බුදුරජාණන් වහන්සේත් තමන්ගේ ජීවිතයේ ආදර්ශයෙන්ම ගිලනුන්ට උපස්ථාන කිරීම පෙන්වලා, ගිලනුන්ට උපස්ථාන කළ යුතුයි කියලා පෙන්නුම් කරලා භික්ෂූන් වහන්සේලාට අනිවාර්යයෙන්ම හැම දෙනාම ගිලනුන්ට උපස්ථාන කළ යුතුයි කියලා අනුශාසනා කළා. එක දවසක් ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමග භික්ෂූන් වහන්සේලාගේ සෙනසුන් බලා ඇවිදින බුදුරජාණන් වහන්සේ රෝගී වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. රෝගී භික්ෂුව උදරාබාධයකින් පෙළෙන බවත්, මේ භික්ෂුන් වහන්සේ උදරාබාධයකින, බඩේ අමාරුවක් තමයි තිබුණේ. උන්වහන්සේට යම් විදිහේ බඩේ අමාරුවක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමග තමයි මේ සෙනසුන් නිරීක්ෂණය කිරීම සඳහා වැඩම කරන්නේ. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තිබුණා. කාලයකට වතාවක් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න කුටි වලට වැඩම කරලා ඒ කුටි වල කොයි වගේ තත්ත්වයක්ද පවතින, උන්වහන්සේලා හොඳින් වැඩ ඉන්නවද කියන එක පිළිබඳව හොයලා බලනවා. ඒක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමග සෙනසුන් චාරිකාවේ වැඩම කරනකොට උදරාබාධයකින්, බඩේ අමාරුවකින් පෙළෙන භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. ඒ භික්ෂුන් වහන්සේ තමන්ට උදරාබාධයක් තියෙන බවත්, උපස්ථායකයෙක් නැති බවත් ප්‍රකාශ කරනවා. තමන්ට උපස්ථායකයෙක් නැහැ. රෝගාතුරු තත්ත්වයට පත් වුණාට පස්සේ උපස්ථාන කරන්න භික්ෂුන් වහන්සේ නමක් උපස්ථායකයෙක් නැති බවත්, තමන්ට උදර ආබාධයක් තියෙන බවත් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් ලවා දිය ගෙන්වා ගත් සේක. ආනන්ද හාමුදුරුවන් ලවා දිය පැන් ගෙන්වාගෙන රෝගාතුරු භික්ෂුව ඉවතට ගෙන බුදුරදුන් පැන් වත් කරද්දී ආනන්ද හිමියෝ රෝගියා පිළිසිඳු කළහ. ආනන්ද හාමුදුරුවන් ලවා පැන් ගෙන්වාගෙන බුදුරජාණන් වහන්සේ තමන්ගේ අතින්ම පැන් වක් කරනවා.
පැංවක් කරන අවස්ථාවේ ආනන්ද හාමුදුරුව රෝගී වූ භික්‍ෂූන් වහන්සේව පිරිසිදු කරනවා. රෝගතුරු භික්‍ෂූන් වහන්සේව ආනන්ද හාමුදුරුව තමයි පිරිසිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ පැංවක් කරනවා. අනතුරුව සිවුරු හඳවා බුදුරජාණන් වහන්සේ රෝගයාගේ හිස පසින්ද අනද හිමියෝ පය පසින්ද ගෙන රෝගයා ඇඳෙහි තැබූහ. හොඳින් පැන් අරගෙන පිරිසිදු කරලා බුදුරජාණන් වහන්සේ රෝගයාගේ හිස පසින් හිස පැත්තෙන් අල්ලගෙන, මේ උදරාබාධයෙන් පෙළුණු භික්ෂුන් වහන්සේගේ හිස පැත්තෙන් අල්ලගත්තා බුදුරජාණන් වහන්සේ. අනද හිමියෝ පය පසින්ද, ආනන්ද හාමුදුරුව ඒ භික්ෂුන් වහන්සේගේ පය ප්‍රදේශයෙන් තමයි අල්ලගන්නේ. අල්ලගෙන රෝගී භික්ෂුව ඇඳේ තැබුවා, ඇඳේ වැතිරෙන්නට ඉඩ සැලැස්සුවා. ඉක්බිති විහාරයට ගිය බුදුරජාණන් වහන්සේ අසවල් සෙනසුනෙහි වසන ගිලන් භික්ෂුවට උපස්ථායක කෙනෙකු ඇද්දැයි භික්ෂූන්ගෙන් විචාලසේක. අහවල් ස්ථානයේ තියෙන සේනාසනයේ සිටින භික්ෂූන් වහන්සේට උපස්ථායකයෙක් ඉන්නවද කියලා ඇහුවා. භික්ෂූහු නැතැයි පිළිතුරු දුන්න. භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේට උපස්ථායකයෙක් නැහැ. එසේ නම් කුමක් නිසා භික්ෂූ ඒ මහණහුට උපස්ථාන නොකරද්දැයි විචාලහ. මොකද එහෙනම් භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂූන් වහන්සේට උපස්ථාන කරන්නේ නැත්තේ මොකද කියලා ඇහුවා. භික්ෂූන් වහන්සේට උපස්ථාන නොකරන්නේ කුමක් නිසාද කියලා ඇහුවා. ස්වාමීනි, භික්ෂුව අන්‍ය භික්ෂූන්ට උපස්ථාන නොකරන්නේ කි? භික්ෂූහු වදාළහ. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, බුදුරජාණන් වහන්ස, ඒ භික්ෂුව කාටවත් උපස්ථාන කරන්නේ නැහැ. කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක් රෝගාතුරු වුණාම, අපහසුතාවයකට පත් වුණාම, ඒ භික්ෂුන් වහන්සේ කවදාවත් අනිත් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන්නේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේට උපස්ථායකයෙක් නැති වෙලා තියෙන්නේ. කවුරුත් උපස්ථාන කරන්නේ නැති තත්වයට උන්වහන්සේ පත් වෙලා තියෙන්නේ කියලා ප්‍රකාශ කළා. මහණෙනි, නුඹලාට උපස්ථාන කරන මවක් හෝ පියෙක් නැත. මහණෙනි, තෙපි ඔවුනොවුන්ට උපස්ථාන නොකරන්නාහු නම් කවරෙක් තොපට උපස්ථාන කෙරෙත්ද? මහණෙනි, මාගේ අවවාදය ගැනීම වශයෙන් යමෙක් මාහට උපස්ථාන කරන්නේය. මහණෙනි, රෝගී භික්ෂුවට ආචාර්යවරයෙක් උපාධ්‍යායවරයෙක් වේ නම් ඔහු විසින් දිවිහිමීන් රෝගයාට උවටැන් කළ යුතුය. රෝගයාගේ සුවය ගැන බලාපොරොත්තු විය යුතුය. ඉඳින් අන්තේවාසිකයෙකු ඇත්නම් ඔහු විසින් දිවි හිමියෙන් උපස්ථාන කළ යුතුය. රෝගයාගේ සුවය බලාපොරොත්තු විය යුතුය. යම් රෝගියෙකුට ඒ කිසිවෙකු නැත්නම් ඒ භික්ෂුවට සංඝයා විසින් උපස්ථාන කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. බුදුරජාණන් වහන්සේ මෙතනදී ලොකු පණිවිඩයක් සියලු දෙනාටම ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ පළමුකොටම අවධාරණය යොමු කරනවා, මහණෙනි, නොබලාට උපස්ථාන කරන මවක් පියෙක් නැත. පැවිදි ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ උපස්ථාන කරන්න අම්ම කෙනෙක් නැහැ, තාත්තා කෙනෙක් නැහැ භික්ෂුන් වහන්සේලාට. මහණෙනි, තෙපි ඔවුනොවුන්ට උපස්ථාන නොකරන්නාහු නම් නොබලා ගිහිගේ අතහැරලා දෙමව්පියන් ඥාතීන් සියලු දෙනාම අතහැරලා වෙන් වෙලා ආපු ඔබලා එහෙම කරන්නේ නැත්නම් එක්කෙනා අනිත් එක භික්ෂුන් වහන්සේ නමක් අනිත් භික්ෂුන් වහන්සේට උපස්ථාන කරන්නේ නැත්නම් කවරෙක් තොපට උපස්ථාන කෙරෙත්? කවුද එහෙනම් ඔබට උපස්ථාන කරන්නේ? මහණෙනි, මහණෙනි, මාගේ අවවාදය ගැනීම වශයෙන් යමෙක් මාහට උපස්ථාන කරන්නේ ය. මහණෙනි, රෝගී භික්ෂුවට ආචාර්යවරයෙක් උපාධ්‍යායවරයෙක් වේ නම් ඔහු විසින් දිවිහිමියන් රෝගියාට උවටැන් කළ යුතුය. මහණෙනි, මාගේ අවවාදය ගැනීම වශයෙන් යමෙක් මාහට උපස්ථාන කරන්නේද ඔහු ගිලනුන්ට උපස්ථාන කරනවා හා සමානයි කියලා ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි, තවත් මෙතන අවධානය යොමු කළ යුතු අවස්ථාවක් තියෙනවා. මහණෙනි, රෝගී භික්ෂුවට ආචාර්යවරයෙක් උපාධ්‍යායවරයෙක් වේ නම් ඔහු විසින් දිවිහිමියෙන් රෝගියාට උවටැන් කළ යුතුය. අපි මීට කලින් පාඩම්වලදී සාකච්ඡා කළා තියෙනවා, ශාසන ඉතිහාසයේ පොතේදී සාකච්ඡා කළා තියෙනවා ආචාර්ය උපාධ්‍යායවරු පිළිබඳව. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් රෝගාතුරු තත්ත්වයට පත් වෙලා ඉන්නවා නම්, උන්වහන්සේට ආචාර්යවරයෙක් ඉන්නවා නම්, උපාධ්‍යායවරයෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් ඒ ආචාර්යවරයා උපාධ්‍යායවරයා රෝගී භික්ෂුවට තමන්ගේ ශිෂ්‍යයාට අන්තේවාසිකයාට සද්දිවිහාරිකයාට උපස්ථාන කළ යුතුම වෙනවා. රෝගියාගේ සුවය ගැන බලාපොරොත්තු විය යුතු වෙනවා.
ඉඳින් අන්තේවාසිකයෙකු ඇත්නම් ඔහු විසින් දිවිහිමියෙන් උපස්ථාන කළ යුතුය. එහෙම නැත්නම් අන්තේවාසිකේ ආචාර්යවරයෙක් උපාධ්‍යායවරයෙක් නම් රෝගාතුරු තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අනිවාර්යෙන්ම අන්තේවාසිකයා සද්ධිවිහාරිකයා විසින් උපස්ථාන කළ යුතුයි. අන්තේවාසිකයා සද්ධිවිහාරිකයා විසින් ඒ රෝගාතුරු තත්ත්වයට පත් වෙච්ච ආචාර්ය උපාධ්‍යාය භික්ෂුවට උපස්ථාන කළ යුතුයි. රෝගියාගේ සුවේ බලාපොරොත්තු විය යුතුයි. යම් රෝගියෙකුට ඒ කිසිවෙකු නැත්නම් ඒ භික්ෂුවට සංඝයා විසින් උපස්ථාන කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ වදාළසේක. යම් කිසි කෙනෙක්ට ඒ විදිහේ ආචාර්යවරයෙක් උපාධ්‍යායවරයෙක් අන්තේවාසිකයෙක් සද්ධිවිහාරිකයෙක් කියන මේ කිසිම කෙනෙක් නැත්නම් අනිවාර්යෙන්ම භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම එකතු වෙලා ඔහුට උපස්ථාන කළ යුතුයි කියලා සඳහන් කරනවා. විශේෂයෙන්ම ගිලනුන්ට උපස්ථාන කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු වෙච්ච අවස්ථාවක් තමයි ආචාර්ය උපාධ්‍යාය සද්ධිවිහාරික අන්තේවාසික කියන මේ සහයෝගයේ සම්බන්ධතාවය අනුව අනිවාර්යයෙන්ම උපස්ථාන කළ යුතු වෙනවා. ඒ විදිහට උපස්ථාන නොකරන්නේ නම් බුදුරජාණන් වහන්සේට උපස්ථාන නොකරන පිරිසක් බවට පත්වෙන බවත් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ විදිහේ කිසිම කෙනෙක් නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලා අනිකුත් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කළ යුතුයි කියලා. යම්කිසි විහාරයකට පැමිණෙන ආගන්තුක භික්ෂුවකට හෝ ශිෂ්‍යාදී නැති භික්ෂුවකට අසනීපයක් වුවහොත් සමහර විට පිටස්තර ආගන්තුක භික්ෂුන් වහන්සේ නමකට රෝගාතුරු තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්, ලෙඩක් හැදෙන්න පුළුවන්. ඒ වෙලාවට කළ යුතු දේ මෙතනදී මේ පාඩමේදී අපිට කියලා දෙනවා. යම්කිසි විහාරයකට පැමිණෙන ආගන්තුක භික්ෂුවකට හෝ ශිෂ්‍යාදී නැති භික්ෂුවකට විහාරයකට පැමිණෙන ආගන්තුක භික්ෂුන් වහන්සේ නමකට ශිෂ්‍යාදීන් නැති භික්ෂුන් වහන්සේලා සිටින්න පුළුවන්. ඒ වගේ භික්ෂුන් වහන්සේ නමකට අසනීපයක් හැදුනොත් සංඝයා විසින් ඒ භික්ෂුන් වහන්සේට අනිවාර්යයෙන්ම උපස්ථාන කළ යුතුයි. රෝගීන්ද උපස්ථානයට පහසු වනසේ හැසිරිය යුතුය. රෝගී තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයන්නුත් කරුණාවෙන් තමන්ගේ රෝගයට උපස්ථාන කරන අයට පහසුව සැලසෙන විදිහට තමන්ගේ හැසිරීම පවත්වා ගත යුතු බවත් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ උපස්ථායකයා තුළ තිබිය යුතු ගුණාංග පහක්ද ගිලනා තුළ තිබිය යුතු ගුණාංග පහක්ද වදාළහ. ගිලනා තුළ තිබිය යුතු ගුණාංග පහක් සහ උපස්ථායකයා තුළ තිබිය යුතු ගුණාංග පහක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දීලා තියෙනවා. අපි බලමු ඊට පස්සේ මොනවදේ ගුණාංග කියලා. උපස්ථායකයා තුළ තිබිය යුතු ගුණාංග. උපස්ථාන කරන පුද්ගලයා තුළ තියෙන්නට ඕන ගුණාංග පහක්. දක්ෂ උපස්ථායකයා ගිලනාට හිත බෙහෙත් පිළියෙල කර දෙයි. දක්ෂ උපස්ථායකයෙකු නම් ඒ උපස්ථායකයාට පුළුවන් වෙන්නට ඕන ඒ ගිලන් වූ පුද්ගලයාට හිත හොඳ අහිතකර නොවූ බෙහෙත් පිළියෙල කරලා දෙන්නට. පළවෙනි එක දක්ෂ උපස්ථායකයා ගිලනාට හිත වූ අහිත නො වූ බෙහෙත් ලබා දීමේ හැකියාවෙන් යුක්ත විය යුතුයි. දෙවනි ගුණාංගය හිත අහිත ආහාර පාන දැන හිත බොජුන් සපයයි. අහිතකර බොජුන් ඉවත් කරයි. හිත අහිත ආහාර පාන ගැන ඒ රෝගියාට හිත ආහාර හොඳ දිය යුතු ආහාර මේවා නොදිය යුතු ආහාර මේවා කියන එක අවබෝධ කරගෙන නොදිය යුතු ආහාර ඉවත් කරන්නටත් දිය යුතු ආහාර ලබා දෙන්නටත් කටයුතු කළ යුතුයි. දෙවනි ගුණාංගේ. තුන්වැනි ගුණාංගේ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නොව මෙත් කුළුණෙන් උවටැන් කරයි. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් මුදල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නෙවෙයි උපස්ථායකයාට උපස්ථාන කරන්නට අනුශාසනා කරන්නේ මෛත්‍රී සහගත සිතින් කරුණා සහගත සිතින්. මෛත්‍රී සහගත සිතින් කරුණා සහගත සිතින් තමයි යම්කිසි රෝගාතුරු තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්ට උපස්ථායකයා විසින් කටයුතු කළ යුතු වෙන්නේ. මල මූත්‍ර ආදී ඉවත් කිරීමේදී පිළිකුල් නූපදවයි. සමහර රෝගීන් මල මූත්‍ර ආදී අපිරිසිදු දේවල් සමග සිටින පිරිසක්. ඒ වගේ අවස්ථාවකදී ඒ අපිරිසිදු දෑ ඉවත් කිරීමේදී පිළිකුල් සහගත නොවූ කෙනෙක් වෙන්නට ඕන. එහෙම නැත්නම්
උපස්ථායකයා අසාර්ථක උපස්ථායකයෙක් හොඳ උපස්ථායකයෙක් නෙවෙයි. වරින් වර ගිලනාගේ හිත සැනසෙන පරිදි උපදෙස් දෙයි. වරින් වර රෝගියාගේ හිත සැනසෙන විදිහට ඒ රෝගාතුර තත්ත්වය දැන් සමනය වෙලා තියෙන බව, ඒ පුද්ගලයාගේ හිත සනසන්නට පුළුවන් හිත සැනසෙන විදිහේ ප්‍රකාශ කරමින් කටයුතු කළ යුතුයි. දක්ෂ උපස්ථායකයෙකු ගිලන්නාට හිත බෙහෙත් පිළියෙල කරලා දෙනවා. හිත අහිත ආහාර පාන දැනගෙන හිත බොජුන් සපේනවා. අහිත වූ ආහාර ඉවත් කරනවා. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව කරුණාවෙන් සහ මෛත්‍රියෙන් කටයුතු කරනවා. මලමූත්‍ර ආදී ඉවත් කිරීමේදී පිළිකුල් සහගත තත්ත්වයක් ඇති කරගන්නේ නැහැ. වරින් වර ගිලනාගේ හිත සැනසෙන විදිහට උපදෙස් ලබා දීමට කතා කරන්නට යොමු වෙනවා. ඊළඟ කොටස තමයි උපස්ථානයට යෝග්‍ය ගිලනා. උපස්ථාන ලබන්නට සුදුසු ගිලන් අය, ගිලන් වෙච්ච අය මෙන්න මේ කියන ගුණධර්ම වලින් යුක්ත විය යුතුයි. සැපයූ ආහාර පාන ගනි. ලබා දෙන ආහාර පාන අමාරුවෙන් නමුත් ආහාරයට ගත යුතුයි. උපස්ථායකයා විසින් සුදුසු ආහාර තමයි තෝරලා දෙන්නේ. එතකොට ඒ සුදුසු ආහාරය ලබා ගැනීමට තමන් නිහතමානී විය යුතුයි. සැප වූ ආහාර පානාදී පමණ දනි. සැප වූ ආහාර පානාදිය තිබුණට මේ ආහාර පාන තියෙන ප්‍රමාණයට ආහාරයට අරගෙන තමන්ගේ රෝගය උස්සන්න කරගන්නේ නැහැ. තමන්ට ප්‍රමාණවත් වන ප්‍රමාණයට පමණයි ගිලනා විසින් රෝගියා විසින් ආහාර ගත යුතු වෙන්නේ. නියමිත වේලාවට බෙහෙත් පාවිච්චි කරයි. නියමිත වේලාවට උපස්ථායකයා බෙහෙත් ලබා දුන්නම අනිවාර්යයෙන්ම නියමිත වේලාවේදී ඒ බෙහෙත පාවිච්චි කළ යුතුයි, බෙහෙත් පාවිච්චි කළ යුතුයි. ඊළඟට උපස්ථායකයාට තමාගේ අසනීප තොරතුරු නොසඟවා දක්වයි. උපස්ථායකයාට තමාට තියෙන අසනීප තත්ත්වය අපහසුතා පිළිබඳව සඟවන්නේ නැතිව ප්‍රකාශ කරනවා. ධෛර්යය උපදවා රෝගී ඉවසයි. සමහර කටුක රෝග ඇති වුණාට පස්සේ ඉවසා ගන්නට බැරි තරම් වේදනාවක් පීඩාවක් දැනෙන්න පුළුවන්. එහෙම පීඩාවක් දැනුණත් ධෛර්යය උපදවාගෙන රෝගී ඉවසන සුළු කෙනෙක් වෙන්නට ඕන. රෝග ඇති වෙච්ච වහාම ඇති වෙච්ච ආකාරයටම පහසුවෙන් රෝග සුව වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ගිලන් පුද්ගලයා ධෛර්යය උපදවා ගත යුතුයි තමන්ගේ රෝගය සුව කර ගැනීම සඳහා. එහෙනම් උපස්ථානයට යෝග්‍ය ගිලන් පුද්ගලයා සපයන ආහාර පාන අනුභව කරන්නට ඕන. සැපයූ ආහාර පාන ආදී ප්‍රමාණය දැනගෙන අනුභව කරන්නට ඕන. නියමිත වේලාවට බෙහෙත් ලබා දුන්නම ඒවා පාවිච්චි කරන්නට ඕන, බොන්නට ඕන. උපස්ථායකයාට තමන්ගේ අසනීප තොරතුරු සංගවන්නේ නැතිව ප්‍රකාශ කරන්නට ඕන. ධෛර්යය උපදවා රෝගය ඉවසා සිටින්නට හැකියාව තිබෙන්නට ඕන. ඉතින් මේ විදිහට බුදුරදුන් විසින් ඉතා මාහැඟි අගය කළ ගිලානෝපස්ථානි භික්ෂු සමාජය තුළ මැනවින් වැඩි ගියේ. එසේම එය ගිහි බෞද්ධයන් අතරද මැනවින් ප්‍රචලිත විය. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ, අනුදැන වදාළ ගිලානෝපස්ථානය පිළිබඳවත්, ගිලානෝපස්ථානය කරන උපස්ථායකයා සහ ගිලනා සතුව තියෙනට ඕන ගුණාංග සම්බන්ධවත් අපි දැනුම ඇති කරගත යුතුයි. දහම් පාසල අවසාන විභාගයේදී අපට ඒ කරුණු සම්බන්ධ කරගෙන ප්‍රශ්න යොමු වෙන්නට පුළුවන්. එහෙමනම් ඔබ මතක තබා ගත යුතුයි ගිලනා සතුව පවතින්නට ඕන ගුණාංග, උපස්ථායකයා සතුව පවතින්නට ඕන ගුණාංග, බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානය කළ යුතුයි කියලා අනුදැන වදාරපු ආකාරය පිළිබඳව, බුදුරජාණන් වහන්සේ තමන්ගේ ආදර්ශයෙන්ම යම් යම් අවස්ථාවලදී ගිලනුට උපස්ථාන කරපු ආකාරයන් පිළිබඳවත් අපිට පුළුවන් වෙන්නට ඕන උදාහරණ සහිතව ප්‍රකාශ කරන්නට. ඊළඟට අපි සාකච්ඡා කරනවා බෞද්ධ රජවරුන්ගේ සෞඛ්‍ය සේවාවන් කියන කොටස. බෞද්ධ රජවරුන්ගේ සෞඛ්‍ය සේවා. බෞද්ධ රජවරු සෞඛ්‍ය සේවාතින් විශාල සේවයක් ලෝකයට සිද්ධ කරලා තියෙනවා. ඒ වගේ අවස්ථා කිහිපයක් ගැන තමයි මේ කොටසේදී සාකච්ඡා වෙන්නේ. සෞඛ්‍ය සේවාවන් සඳහා මහත් උනන්දුවක් දැක්වූ ධර්මාශෝක අධිරාජ්‍යා මිනිසුන්ට පමණක් නොව සතුන්ටද ආරෝග්‍ය ශාලා පිහිටවිය.
එසේම එතුමා බෙහෙත් පැලෑටි සෑම තැනම රෝපණය කළේ. බෙහෙත් වර්ග තැන්පත් කර තැබීමටද එතුමා කටයුතු සැලැස්විය. එකල රජවරුන් අසරණයන්ට නොමිලේ බෙහෙත් දුන් අතර වෙදකම් කළ වෛද්‍යවරුන්ට ගම්බිම් ආදිය ප්‍රදානය කළ බවද සඳහන්ය. එහනම් පළවෙනියටම අපිට හම්බ වෙන ගිලානෝපස්ථානය සම්බන්ධව කටයුතු කරපු රජ කෙනෙක් තමයි ධර්මාශෝක අධිරාජ්‍යයා. ධර්මාශෝක අධිරාජ්‍යයා විශේෂ වෙන්නේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් ආරෝග්‍යශාලා හදපු රජ කෙනෙක් විදිහට ධර්මාශෝක රජතුමා මිනිස්සුන්ටත් සත්තුන්ටත් ආරෝග්‍යශාලා හදලා තිනවා. ඒ වගේම බෙහෙත් පැලෑටි හැමතැනක්ම රෝපණය කරවීම, ඊට අමතරව බෙහෙත් වර්ග තැන්පත් කර තිබීමට එතුමා කටයුතු සැලැස්සුවා. යම් යම් ස්ථානවල බෙහෙත් වර්ග තැන්පත් කරලා අවශ්‍ය අයට බෙහෙත් ලබා ගැනීම සඳහා බෙහෙත් වර්ග තැනින් තැන තැන්පත් කරලා තබන්නට කටයුතු කළා ධර්මාශෝක රජතුමා. එකල රජවරුන් අසරණයන්ට නොමිලේ බෙහෙත් දුන් අතර වෙදකම් කළ වෛද්‍යවරුන්ට ගම්බිම් ආදිය ප්‍රදානය කළ බවද සඳහන්. අසරණයන්ට රජවරුන් විසින් අසරණයන්ට නොමිලේ බෙහෙත් ලබා දීලා තියෙනවා. වෙදකම් කළ වෛද්‍යවරුන්ට ගම්බිම් ආදී ප්‍රදානය කරලා ඒ අයට වෛද්‍යවරු විදිහට ජනතාවට බෙහෙත් ඒතාදී ලබා දෙන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. සමහර ඉඩකඩම් බෙහෙත් ද්‍රව්‍ය ආදිය වැවීම පිණිස වෙන් කරන ලද බවද සඳහන්. සමහර රජවරු ඉඩකඩම් වෙන් කරලා තිබුණා බෙහෙත් හේත් ආදිය රෝපණය කිරීම සඳහා, වගා කිරීම සඳහා. ලෙඩ්ඩුන්ට සාත්තු කරනු පිණිස ආරෝග්‍ය ශාලා පිහිටුවා පවත්වාගෙන යාම බෞද්ධ සිංහල රජුන්ගේද සිරිත විය. ලෙඩ්ඩුන්ට සාත්තු කරනු පිණිස ආරෝග්‍ය ශාලා පිහිටුවලා පවත්වාගෙන යෑම සිංහල බෞද්ධ රජවරුන්ගේ සිරිත වෙලා තියෙනවා. ධර්මාශෝක රජතුමාට අමතරව සිංහල බෞද්ධ රජවරු ආරෝග්‍ය ශාලා හදලා ඒ ආරෝග්‍ය ශාලාවල ලෙඩ්ඩුන්ට අවශ්‍ය සාත්තු සත්කාර කරන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතා දක්ෂ වෛද්‍යවරයෙකුව ප්‍රසිද්ධව සිටි බුද්ධදාස රජතුමා ඉතාමත් ප්‍රකට රජ කෙනෙක්, ඉතා දක්ෂ වෛද්‍යවරයෙක් බුද්ධදාස රජතුමා කියන්නේ. ඉතින් මේ ඉතා දක්ෂ වෛද්‍යවරයෙක් වෙච්ච බුද්ධදාස මහරජතුමා 337 365 කියන වර්ෂවල හිටියේ ලක්දිව මුළුල්ලේ සෑම ගම් 10කටම වෛද්‍යවරයෙකු බැගින් පත්කොට ගමක් ගමක් පාසා වෙදහල් කර වූ බව වංශකතාවලද සඳහන්ය. ඉතා දක්ෂ වෛද්‍යවරයෙකුව ප්‍රසිද්ධව සිටි බුද්ධදාස රජතුමා ලක්දිව මුළුල්ලේ ලංකාව පුරාම හැම ගම් 10කටම වෛද්‍යවරයෙක් බැගින් පත් කරනවා. හැම ගම් 10කට එක වෛද්‍යවරයෙකු බැගින් පත් කළ සිංහල රජතුමා තමයි බුද්ධදාස රජතුමා. ඒ බව වංශකතාවල සඳහන් වෙලා තියෙනවා. පිලුන්, ගැබිනි මව්වරුන්, අන්ධයන් සහ රෝගීන් සඳහා ආරෝග්‍යශාලා සහ දානශාලා කර වූ තවත් රජෙක් නම් පළවෙනි උපතිස්ස රජතුමා. බුද්ධදාස රජතුමා ලංකාවේ සෑම තැනම ගම් 10කට එක වෛද්‍යවරයෙක් බැගින් පත් කරලා තියෙනවා. ඒ වගේම සත්තුන්ට බෙහෙත් හේත් කරපු රජ කෙනෙක් විදිහට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. දක්ෂ වෛද්‍යවරයෙක් විදිහට බුද්ධදාස රජතුමා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. ඊට අමතරව පිලුන්, කොර අංග විකල තත්ත්වයට පත්වෙච්ච අය, ගැබිනි මව්වරුන්, අන්ධයන් සහ රෝගීන් සඳහා ආරෝග්‍යශාලා සහ දානශාලා කරවපු තවත් රජ කෙනෙක් තමයි පළමු වෙන උපතිස්ස කියන රජතුමා. උදය රජතුමා පොළොන්නරුවේ සහ
පදවී ආරෝග්‍යශාලා කරවා ඒවායේ නඩත්තුව සඳහා ගම් ප්‍රදානය කළ බව කියනවා. උදය කියන රජතුමා උදේ රජතුමා පොළොන්නරුවේ සහ පදවී ආරෝග්‍යශාලා කරවලා නඩත්තු කරවා ගෙන ගිහිල්ලා තියෙනවා. නඩත්තුව සඳහා ගම් ප්‍රදානය කළ බව, නඩත්තු කරගෙන යාම සඳහා ගම් ප්‍රදානය කරලා තියෙනවා. 5 වෙනි කාශ්‍යප රජතුමා 914 923 අතර කාලේ රජතුමා වසංගත රෝගීන්ට සාත්තු කිරීම පිණිස අනුරාධපුර නගරයේ ආරෝග්‍යශාලා තනවල නගරයේ ඒ ප්‍රදේශවල වෙදහල් පිහිටවලා තියෙනවා. වසංගත රෝගීන්ට සාත්තු කිරීම සඳහා අනුරාධපුරයේ නගරයේ ආරෝග්‍යශාලා තනවපු රජතුමා තමයි 5 වෙනි කාශ්‍යප රජතුමා. 4 වෙනි කාශ්‍යප රජතුමා 4 වෙනි මහින්ද යන රජවරු සෞඛ්‍ය සේවා කටයුතු කළ අය වශයෙන් චූලවංශයේ සඳහන් වෙනවා. චූලවංශයේ සඳහන් වෙන විදිහට 4 වෙනි කාශ්‍යප රජතුමාත් 4 වෙනි මහින්ද රජතුමාත් සෞඛ්‍ය සේවා සිදු කරපු රජවරු විදිහට තමයි සඳහන් වෙන්නේ. ආරෝග්‍ය ශාලාවල නඩත්තුව සඳහා කළ පවරාදීම් සෙල්ලිපිවල සඳහන්ය. මේ රජවරු ආරෝග්‍ය ශාලා සඳහා කරපු පැවරීම් සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. සමහර ආරෝග්‍ය ශාලා නටබුන්ද දැන් හඳුනාගෙන තිබේ. සමහර ආරෝග්‍ය ශාලාවල නටබුන් දැන් මේ වෙද්දි හොයාගෙන තියෙනවා. 4 වෙනි කාශ්‍යප සහ 4 වෙනි මහින්ද රජවරු විසින් සෞඛ්‍ය සේවාවන් සිද්ධ කරපු බව චූලවංශයේ සඳහන් වෙලා තියෙනවා. ආරෝග්‍ය ශාලා නඩත්තුව සඳහා කරපු පැවරීම් සෙල්ලිපිවල සඳහන් වෙනවා. ඒ සෙල්ලිපිවල තියෙන තොරතුරු අනුව ආරෝග්‍ය ශාලා ඉදි කරපු තැන්වල නටබුන් මේ වෙද්දි හොයාගෙන තියෙනවා. බුදුදහමින් ලැබුණු ආභාසය නිසා බෞද්ධ රාජ්‍යවල සෞඛ්‍ය සේවයේ වැදගත් සුබසාධක කටයුත්තක් වූ බව මේ අනුව පැහැදිලි වෙනවා. සුබසාධක කටයුත්තක් විදිහට සමාජය වෙනුවෙන් කරන සමාජ සේවයක් විදිහට අතීතයේ ඉඳලම බෞද්ධ රජවරු සිංහල ලංකාවේ සහ අනිකුත් ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා ආදී රජවරු ඒ විදිහට විශාල සෞඛ්‍ය සේවාවන් සිද්ධ කරපු බව අපිට දකින්නට තියෙනවා. ආරෝග්‍ය පරම ලාභයයි. ආරෝග්‍ය පරම ලාභයයි කියලා බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශය ජනතාව තුළ කා වැද්දීම, ජනතාව නිරෝගී කිරීම සඳහා සෞඛ්‍ය සේවාවන් ආරම්භ කිරීම බෞද්ධ සිරිතක් බව සිත තබා ගත යුතුවා මෙන්ම ක්‍රියාත්මක කිරීමෙන්ද ඒ පෙන්විය යුතුය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. නිරෝගිකම තමයි පරමම ලාභය කියලා. මේ බව ඔප්පු කරන්නටත් ඒ වගේම නිරෝගී සම්පන්න ජනතාවක් රටවැසි පිරිසක් බිහි කර ගැනීමත් රජවරුන්ගේ ඒ සෞඛ්‍ය සේවාවන් සිදු කිරීමේ අරමුණ බවට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි ඉගෙන ගත යුතුයි. ඒ වගේම ඒවා අනුව සෞඛ්‍ය සේවාවන් සපයන පිරිසක් බවටත් පත්විය යුතුයි. ආරෝග්‍ය ශාලාවලට ගොඩනැගිලි ඇඳන් උපකරණ ආදී බෞද්ධ දානපතියන් ප්‍රදානය කරන බව බොහෝ විට අසන්නට ලැබේ. දානපතියන් විසින් විවිධාකාරයේ උපකරණ පූජා කරනවා. ගොඩනැගිලි පූජා කරනවා, ඇඳන් උපකරණ ආදී පූජා කරනවා. ඒ විදිහ දානපතියන් පූජා කරන යන්ත්‍ර සූත්‍ර වර්තමානයේ වෙන විට විවිධාකාරයේ අංශවලට එක යොමු වෙලා තියෙනවා. ලෝකයේ පුරාම ව්‍යාප්ත වෙන වසංගත තත්ත්වයන් එක්ක මුළු ලෝකෙම ඉන්න බොහෝ දෙනෙක් ආරෝග්‍ය ශාලාවලට අවශ්‍ය බොහෝ දේවල් ලබා දෙන්න යොමු වෙලා තියෙනවා. ආරෝග්‍ය ශාලාවල රෝගීන්ගේ අවශ්‍යතා සපයා දීමෙන් හා ශ්‍රමදාන ආදී පැවැත්වීමෙන්ද බෞද්ධයන් උදව් වනු දක්නට ලැබීම සතුටට කරුණකි. ආරෝග්‍ය ශාලාවලට පිරිසිදු කරන්නට, ආරෝග්‍ය ශාලා පිරිසිදු කරන්නට, ආරෝග්‍ය ශාලා ප්‍රතිසංස්කරණය කරන්නට, ඒ විදිහට තමන්ගේ ශ්‍රමදායකත්වය ලබා දීලත් කටයුතු කරන්න පුළුවන්. අතීතයේ ඉඳලම ඒ විදිහේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. අපිටත් පුළුවන් ආරෝග්‍ය ශාලාවල රෝගීන් සඳහා ඒ උපස්ථාන කරන තැන්වලට උදව් ලබා දෙන්න අපේ ශ්‍රමදායකත්වයෙන් ඒ පිරිසිදු කිරීම ආදී කටයුතු සිද්ධ කරන්නටත්
පුළුවන්කම තියෙනවා. ජාත්‍යන්තරින්ට පිටවීම සඳහා ඇස් දන් දීමත්, හදිසි රෝගීන් බේරා ගැනීම සඳහා නොමිලේ ලේ දන් දීමත් ඉතා උසස් සෞඛ්‍ය දාන සේවාවන්ය. ලංකාවේ මුළු ලෝකෙම අවධානයට යොමු වෙච්ච එක් අවස්ථාවක් තමයි ඇස් දන් දීම. ඇස් දන් දීම ලංකාවේ සිද්ධ වෙන ඉතා උසස් ගණයේ දානයක් විදිහට තමයි ලෝකේ සෞඛ්‍ය සංවිධාන විසින් පිළිගනු ලබන්නේ. හදිසි රෝගීන් බේරා ගැනීම සඳහා නොමිලේ ලේ දන් දීම. නොමිලේ ලේ දන් දීම ලංකාවාසීන් අතින් සිද්ධ වෙන වැදගත් කටයුත්තක්. ඇස් දන් දීම, ලේ දන් දීම, බෝධිසත්වවරු තමයි ඇස් දන් දීම, ලේ දම් දීන් ආදී පින්කම් මහා පින්කම් කුසල කර්ම සිද්ධ කරලා තියෙන්නේ. ජාතක කතාවලදී අසන්නට ලැබෙන මේ උසස් බෝධිසත්ව ගුණ ජීවිතයේදී ක්‍රියාත්මක කිරීමට වර්තමානයේ පහසුකම් ලැබී තිබීම බෞද්ධ අපේ වාසනාවක් කොට සැලකිය යුතුය. අපි ජාතක කතාවලින් තමයි ඇහුවේ බෝධිසත්වයන් වහන්සේ ඇස් දන් දුන්නු ආකාරය, හිස් දන් දුන්නු ආකාරය, මහා මේරු පර්වතය පරාජයට පත් කරන තරම් ඇස් දන් දුන්නු ආකාරය, මහා සාගරයේ සතර මහා සාගරයේ ජලය පරාජයට පත් කරන තරම් ලේ දන් දුන්නු ආකාරය, මහා පොළවේ තියෙන පස්කන්ද පරාජයට පත් කරන තරම් තමන්ගේ ශාරීරික මාංශ දන් දුන්නු ආකාරය. ඉතින් මේ විදිහට දන් දුන්නු බෝධිසත්ව ඉන්වහන්සේ තමයි අවසානයේදී බෝධිසත්වයන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එහෙනම් අපිටත් අනිවාර්යයෙන්ම ඒ විදිහට දන් දෙන්න පුළුවන්. අපේ රුධිරය දන් දෙන්න පුළුවන්, අපේ ඇස් දන් දෙන්න පුළුවන්, ශරීරයේ සමහර කොටස් අක්සිදාන සංගමයට අපිට දෙන්න පුළුවන්කම හැකියාව තියෙනවා. පෞද්ගලික මට්ටමින් නිවෙස්වලදී තම තමන්ගේ රෝගීන්ටත් අසල්වැසි රෝගීන්ටත් පිහිට විය හැකි ක්‍රම බොහෝය. පෞද්ගලික මට්ටමින් තම තමන්ගේ ගෙවල්වල ඉඳලා රෝගීන්ට පිහිට වෙන්න ඕන පුළුවන්, තමන්ගේ ප්‍රදේශයේ ඉඳලා රෝගීන්ට පිහිට වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සුළු අසනීපවලට පාවිච්චි කිරීමට අවශ්‍ය වන බෙහෙත් ද්‍රව්‍ය හා ප්‍රථමාධාර දීමට අවශ්‍ය වන මූලික දේවල් ටිකක් එකතු කර නිවසේ බෙහෙත් පෙට්ටියක් තබා ගැනීම එක් ක්‍රමයකි. තමන්ගේ නිවසේ ප්‍රථමාධාර පෙට්ටියක් තබා ගන්න පුළුවන්. ප්‍රථමාධාර පෙට්ටියක් තබාගෙන රෝගවලට පත්වෙන, හදිසි අවස්ථාවලට පත්වෙන අයට බෙහෙත් ලබා දීම සඳහා ඔබට කටයුතු කරන්න පුළුවන්. බොහෝ තැන්වල ඒ විදිහට කරනවා. එතකොට රෝහල් ගතවීමට තියෙන අවස්ථාවේදී සාමාන්‍ය තුවාලයක් නම්, එහෙම නැත්නම් යම්කිසි රෝගයක් නම් ඒකට බෙහෙත් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් සිදු කළ යුතුයි. ඒ තුළින් ඔබට පින් සිද්ධ කරගන්න පුළුවන්. ප්‍රථමාධාර පෙට්ටියක් පවත්වාගෙන යෑම තුළින් ඔබේ නිවස තුළ, ඔබේ නිවසේ ඒ විදිහේ ප්‍රථමාධාර පෙට්ටියක් පවත්වාගෙන යන්න පුළුවන්. ගෙවත්තේ ඉඩ ඇති තැන්වල බෙහෙත් පැලෑටි වවා ගැනීම තවත් ක්‍රමයකි. ගෙවත්තේ ඉඩ තියෙනවා නම් ඔබට පුළුවන් බෙහෙත් වර්ග කිහිපයක් තමන්ගේ ගෙවත්තේ හදලා තියන්නට. එසේ කිරීමෙන් විවිධ අවස්ථාවලදී රෝගියෙකුට, ලෙඩෙකුට, අසරණයෙකුට පහසුවෙන් පිහිටවිය හැකි. රෝගයකට පත්වෙච්ච කෙනෙක් බෙහෙතක් සාදා ගැනීම සඳහා පැමිණුණාට පස්සේ පැමිණිච්ච වෙලාවකදී ඔබට පුළුවන් ඔබේ ගෙවත්තේ තියෙන ඖෂධ පැලෑටි වලින් ඒ අයට ලබා දෙන්න. ඒක සෞඛ්‍ය සේවයක් විදිහට, ඒක වැදගත් කටයුත්තක් විදිහට ඔබ සිදු කරන්නට ඕන. මේවැනි සිරිත් වශයෙන් බෞද්ධයෝ පුහුණු කරගෙන ඇති. මේවා සිරිත් විදිහට අතීතයේ ඉඳලා පුරුදු කරගෙන ආවා. ගෙවත්තේ බෙහෙත් පැලෑටි සිටවන්නට, ඒ වගේම සිංහල වෛද්‍යවරු අදටත් තමන් ඉගෙනගත්තේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් ස්වේච්ඡාවෙන් බොහෝ දෙනෙක් සුවපත් කරන වෛද්‍යවරු තාමත් ලංකාව තුළ සිටිනවා. ඒ විදිහේ සෞඛ්‍ය සේවාවක් බෞද්ධ ජනතාව අතර, බෞද්ධයින් අතර අතීතයේ ඉඳලා පැවතුණා. ඒ තත්ත්වයන් තව තවත් වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ විසින් කටයුතු කරන්නට කියලා සිහිපත් කරන ගමන් අපි මේ කොටසේදී සාකච්ඡා කළා ගිලානෝපස්ථානයේ පිළිබඳ සිරිත් විරිත්, උපස්ථායකයා තුළ තිබිය යුතු ගුණාංග, උපස්ථානයට යෝග්‍ය ගිලනා තුළ තියෙන්නට ඕන ගුණාංග, බෞද්ධ රජවරුන්ගේ සෞඛ්‍ය සේවාවන් පිළිබඳ තොරතුරු සාකච්ඡා කළා. ඔබට නැවත නැවතත් මේ වීඩියෝ පාඩම් නරඹමින් අවශ්‍ය කරුණු මතක තබා ගන්නට කියලා සිහිපත් කරන ගමන් දහම්පාසල් අවසාන විභාගයේදී සෞඛ්‍ය සේවාවන් හා සම්බන්ධව
ගිලානෝපස්ථානය සම්බන්ධව උපස්ථායකයා සම්බන්ධව ගිලනා සම්බන්ධව බුදුදහමට අනුව බුදුදහම ආභාසයෙන් උගන්වලා තියෙන කරුණු කාරණාවන් පදනම් කරගෙන පිළිතුරු ගොඩනගන්නට මේ පාඩම ඔබට හේතුවක් වෙයි කියලා කල්පනා කරමින් මේ පාඩමින් සමුගන්නව ඊළඟ කොටසින් අපි තවත් බොහෝ තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. බෞද්ධ සංස්කෘතිය පොතට අදාළව ඊට අමතරව අනිත් පොත්වලට අදාළ පාඩම් අපි සාකච්ඡා කරනවා. එසේනම් ඊළඟ පාඩමින් හමු වෙමින් බලාපොරොත්තු වෙමින් සමුගන්නම්. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.